දානේ ගේනවනේ පන්සලට දානේ පන්සලට ගෙනාම හිල් දානේ ඉතින් ආප එහෙම සමහරව අරන් එනවා එහෙම එහෙම ගෙනාම එක්කෙනෙක් ඇහුවා මේ අර රැලි රැලි තින්ග්ස් නැද්ද කියලා රැලි රැලි තින්ග්ස් නැද්ද කියලා ඇහුවාම කාටවත් එක තේරුනේ නැහැ රැලි රැලි තින්ග්ස් කිව්වම මේ අපි අවබෝධයක් නැහැනේ මේ මොකද්ද කතා කරන්නේ කියලා ඉතින් බොහොම අමාරුවෙන් වගේ යා කියාගත්ත අර ඉන්දියා අප්ප කියලා තියෙන්නේ හොඳටම දන්නවා ඉන්දියා අප්ප කියන්න පුළුවන් එයාට එයා ඒකට ආස නැහැ ඒක කියන්න රැලි රැලි තින්ග්ස් තව කෙනෙක් ඇහුවා මේ පන්සලේ ගිහින් මෙහෙමද පිට්ටු හදන්නේ කියලා පිට්ටු හදන විදිය බලන් ඉඳලා එතකොට මේ සමහර විට අම්මා පිට්ටු හදනකම් අර බංකුවේ වාඩිලා ඉඳද්දි ගෙදර ශ්‍රී ලංකාවේ ඉඳද්දි නමුත් එහෙ ගියාම මේ විදිය පිට්ටු හදන්න අමතක වෙනවා ඉතින් ඒක ඉල්ලක් නේද සනීපෙන්නේ සනීපෙන්නේ මාපෝ ලංකාවට මෙන්න ඕනේ ඔව් ඉතින් එහෙම ඉතින් ඒකයි කවි ලියනාගේ තියෙන වැදගත්කම තමයි ඒගොල්ලෝ භාෂාව හරියට හසුරවනවා කවියා නව අදහස් ඉදිරිපත් කරනවා ඒකට ලැබියාව තියෙනවා ඒක නොකොඩව කරගෙන යනවා ඉතින් ලන්ඩනයේ කවි පොත් මුද්‍රණය කරපු අය ඉන්නවා දොස්තර ශාමුණ සිංහ කෙනෙක් තව පියුමි ජයකල්නි මාචි එහෙම ඒගොල්ලෝ ජීවත් වෙන ලන්නේ නමුත් මෙහි කවි පොත් මුද්‍රණය කළා ඉතාම හොඳ කවි බොහොම අපූර්ව නමකුත් බෙදලා තිබුණා ඒ පොතට සකදමලයි පබළු වැලයි පබළු වැලයි ලස්සනම අපි සීරියස් එකේ කතා කරා ඒක නේද ඒක එලි දැක්වීමකට මට සාමාන්‍යයෙන් පුළුවන් ඒක දක්ෂ කිවිදයක්